අයිබෝවන් our kitchen with sanju youtube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අද ඖෂධීය පානයක් න නෙල්ලි බීම එකක් හදාගන්නේ කොහොමද කියලා අපි බලමු ඊට කලින් our kitchen with sanju youtube channel එක subscribe කරන්න ඔයාලා තාම subscribe කරේ නැත්නම් subscribe කරලා bell icon එකත් press කරලා තියාගන්න එතකොට මගේ අලුත් video එසනින් නරඹන්න පුළුවන් ඔයාලට මම ගහකින්ම නෙල්ලි ටික කඩාගත්ත ඒ නිසා වැලි ගෑවෙන්නේ නැතුව මට ගන්න පුළුවන් වුණා. මම ඒ ටික මේ විදියට ගන්නවා මම නෙල්ලි ගෙඩි කිහිපයක්. ඊට පස්සේ මම ඒ ටික හොඳට හොද ගන්නවා. ඔයාලා මිලදී ගන්න නෙල්ලි නම් කොහොමත් හොඳට හොද ගන්න ඕන. දැන් මේ තියෙන්නේ මං හොදගත්ත නෙල්ලි ටික. මේ ටිකේ ඇටේ ඉවත් කරගන්න තමයි ඕන. මම මේ ටික මෙහෙම කපලා ඇටේ ඉවත් කරගන්නවා. මොකද අපි බ්ලෙන්ඩ් කරලා නිසා හදන්නේ. ඔයාලට මේ විදිහට මේක බ්ලෙන්ඩ් කරලා තියාගන්නත් පුළුවන්. පස්සේ අවශ්‍ය වතුර ප්‍රමාණය එකතු කරලා ගන්න. මම නම් මේ වෙලාවෙදිම බොන්න තමයි හදන්නේ. ඒ නිසා මම මේ පොඩි ප්‍රමාණයක් තමයි හදන්නේ. රස්නේ මේ වගේ රස්නේ කාලෙට හරිම හොඳයි මේ ජූස් එක මේ බීම එක. දැන් මම මේ ටික බ්ලෙන්ඩ් කරගන්න තමයි සූදානම් වන්නේ. මම බ්ලෙන්ඩ් ජාර් එක ගන්නවා. මේකදී වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරනවා නම් ලේ හරිම පහසුයි. මම මෙතන අවශ්‍ය ප්‍රමාණයටම වතුර දාගන්නවා මොකද මම පොඩි ප්‍රමාණයක් නිසා හදන්නේ. වතුර පොඩි ප්‍රමාණයක් දාලා නම් අපිට ඉක්මනට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. මේකෙදි සම්පූර්ණ අපිට අර පොල් කුඩු වගේ වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න. ඒ වගේම මම මේකට සීනි හැඳි දෙකක් විතර එකතු කරගන්නවා අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරගන්න. සීනි හැඳි තුනක් මම එකතු කරා. මම මෙතන වීදුරු දෙකක් තමයි හදාගන්නේ. ඊළඟට ඔයාලට කැමති නම් දෙහි චුට්ටක් එකතු කරගන්න පුළුවන්. මම මෙතෙන්දී සීනි සහ ලුණු සල්පයක් විතරයි එකතු කරගත්තේ. ඔයාලට බ්ලෙන්ඩ් කරලා පස්සේ වතුර එකතු කරනකොටත් මේ දේවල් එකතු කරගන්න පුළුවන්. හරි දැන් අපිට තියෙන්නේ මේ ටික බ්ලෙන්ඩ් කරගන්න. මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන අර රොඩ් වගේ ටික තමයි අපි ඉවත් කරන්නේ. එක හරිම ගුණදායකයි. ඒ නිසා ඔයාලත් හදලා බලන්න ඕන. දැන් අපි මේ ටික පෙරලා ගන්නවා. අර රඩු වගේ ටික ඉවත් කරනවා. ඕනම් ඒ ටිකත් එකම වුණත් බොන්න පුළුවන් ඔයාලට. මේ තියෙන්නේ මං හදාගත්ත රසම රස නෙලි ජූස් එක. ඔයාලත් රස බලන්න අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.